ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර බදුහන්ත ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස්තල වෙත අවාරේ ශ්‍රීපාද කරුණා කිරීම සීමා කිරීමට තීරණය කරයි මුදල් අමාත්‍යාංශයේ සේවක මණ්ඩලයේ මානුෂීය සත්කාරය කුලදරුවන් 50 දෙනෙකු සසුන්ගත කිරීමේ පින්කම පිළිබඳව විශේෂ රැස්වීමක් කළුතර බෝධිභාරකාර මණ්ඩල කාර්යාලයේදී සිරිසරණපාල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය හා නිල ලාංඡන පළඳවීම අවාරේ ශ්‍රීපාද කරුණා කරවීම සීමා කිරීම සඳහා ඊයේ රැසූ ශ්‍රීපාද වන්දනා සංවිධාන කමිටුව තීරණය කළා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ගෞතම ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍යපාද බෙංගමුවේ ධම්මදින්නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වූ අතර එහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේ අවාරේ ශ්‍රීපාද කරුණා කිරීම නිසා ගැටලු රැසක් පැන නැගී ඇති බවයි ශ්‍රීපාද වන්දනාවාරය සෑම වර්ෂයකම දෙසැම්බර් මස පොහොදා ආරම්භ වී ඊළඟ වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වන අතර ඉන්පසු කාලය අවාරය ලෙස අතීතේ පටන් හඳුන්වනවා නමුත් වර්තමානයේ ඇතැම් පුද්ගලයන් විසින් ත්‍රාසය හා වීරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා අවාරයේ ශ්‍රීපාද කරුණා කිරීමට පෙළඹී තිබෙනවා නමුත් මේ අත්‍යවශ්‍ය කාරණයක් නම් ඒ අදාළ තැනින් පිටිතයක් අරගෙන ඒක ගැසට් කරගෙන ඉතියදුවොත් ඒව නැති කෙනෙකුට යන්න නැතුව. හැබැයි මේ විදේශිකයින්ට තහනම් කිරීම අවශ්‍ය නැහැ. විදේශිකයෝ යන්නේ පරිසරයට ඇලුම් කරලා පරිසරය බලන්න. අන්නේ හානි නොකරන විදේශිකයින්ට ඒක පහසු වෙන්නේ නැහැ කියලා තමයි මොනවා හරි නීතියක් ඒව ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරන්න ඕනේ. ශ්‍රීපා කරුණා තමයි අවසන් කළා. ඒ කාල සීමාවෙදී අපි කෙසේ කටයුතු කරනවද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න යුත්තේ. මොකද දැන් එය ශ්‍රීපා කරුණා කරන එක වීරත්වයක් බවට පත් වෙනවා මම දකිනවා දැන්. සමාජ මාධ්‍ය තුල එය ප්‍රචාරය වෙද්දී තියෙන අපේ අඳුනේ අපි ගියේ ශ්‍රීපා කරුණා කරේ අවාරයට ගියේ. ඉතින් ඒ පිළිබඳව යම් කිසි රජයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මුදල් අමාත්‍යාංශයේ සේවක මණ්ඩලය විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා සිදු කළා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මොරටුව හොරේතුඩුව ළමා නිවාසයේ දරුවන් සඳහා ඇඳුම් පැළඳුම් හා සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ත්‍යාග ලබා දීමට ඔවුන් කටයුතු කර තිබුණා
මෙම අලුත් අවුරුද්ද බොහෝ පිරිසකට අග හිඟකම් රැසක් මැද්දේ ගත කිරීමට සිදුවීම නිසා මෙම දරුවන්ගේ මූලික අවශ්‍යතා සොයා බලා ඒවා ඉටු කර දීමට මෙම මුදල් අමාත්‍යංශයේ සේවක මණ්ඩලය කටයුතු කළා. ශ්‍රවණ හා දුශාබාධිත දරුවන් රැසක් මෙම ළමා නිවාසයේ සිටින අතර මෙම දරුවන් වෙනුවෙන් පාසලක්ද මෙම ළමා නිවාසයේ පිහිටා ඇත. මෙවැනි සත්ක්‍රියාවන් දැසින් දැක ඔබත් සිදු කරනවා නම් අප රට මනුෂ්‍යත්වයේ පාරාදීසයක් වනවා නොවනුමානයි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කුලදරුවන් 50 දෙනෙකු සසුන්ගත කිරීමේ පින්කම පිළිබඳව විශේෂ රැස්වීමක් කළුතර බෝධිභාරකාර මණ්ඩල කාර්යාලයේදී ඊයේ පැවැත්තුණා. ඒ ශ්‍රී ලංකා අමරපුර නිකාය ආරක්ෂක දායක සභාවේ සභාපති හා බෝධිභාරකාර මණ්ඩලයේ සභාපති අජිතද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවිදි කිරීමේ පින්කම සංවිධානය කරනු ලබන්නේ සසුන් කෙත අස්වද්දමු සංවිධානය මගින්. බලපිටිය මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද බලපිටියේ සීවලී නාහිමියන් මෙහිදී පින්කම පිළිබඳව අදහස් පළ කළා. මේ යටතේ අපි අවුරුදු 10ක් තුල කුල දරුවන් දහසක් පැවිදි කිරීමට අපේක්ෂා කරනවා. ඉන් පළමුවෙනි පියවර මෙම මැයි මාස 7 වෙනිදා ඉරිදා උදේ 9 සිට ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. එළඹෙන මැයි මාස 7 වනදා පෙරවරුවේ මෙම කුලදරුවන් 50 දෙනා සසුන්ගත කිරීමේ පින්කම කළුතර බෝධි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයට අනුබද්ධ සිරි සරණපාල දහම් පාසලේ දරු දෙරියන්ගේ ත්‍යාග ප්‍රදානෝත්සවය හා ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය දා පැවැත්තුණා. ඒ සිරි තිසරණ ධර්මායතන විහාරස්ථානයේදී විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඇඹිලිපිටියේ රත්නජෝති ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම මතයි උත්සවය සංවිධාන කර තිබුණේ. පැපිලියාන සුනේත්‍රා දේවී මහා පිරිවෙන් නියෝජ්‍ය පරිවිනාධිපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම දරුදරියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් උත්සවයට සම්බන්ධ වුණා. බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා හා මඟ පෙන්වීම යටතේ සැකසූ අපවත් වී වදාළ පූජ්‍යපාද බෙල්ලන්විල විමල රතන නාහිමි සැමරුම් මුද්දරය හා මුල්දින කවරය එළි දැක්වීම මෙම මාස 28 වනදා සවස 4ට කොළඹ
බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී පදවිය දරමින් එවැගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු එවැගේම ඊටපසුව මහාචාර්යවරයෙකු ඊටත් පසුව කුලපති දුරේ දරමින් ධර්ම ශාස්ත්‍රීය වශයෙන් විශාල සේවාවක් කරපු කෙනෙක් හැටියට අපි විමරත්න හාමුදුරන් වහන්සේ ගැන දන්නවා. ඉතින් මේ විදිහට අපි විමරත්න හාමුදුරන් වහන්සේ ගැන සලකනකොට උන්වහන්සේ ගැන කතා කළ යුතු බොහෝ කරුණු අපිට තියෙනවා. එවැගේම අපි උන්වහන්සේගේ ඒ සේවාවන් අගය කිරීමත් උන්වහන්සේගේ ගුණ සීමත් කිරීමත් කියන මේ කරුණු අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒක අපෙන් ඉටුවේ යුතු යුතුකමක් හැටියට අප සලකනවා. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේ සිහිපත් කරමින් පළමු දින කවරයක් සහ මුද්දරයක් නිකුත් කිරීම මේ මාස 28 වෙනිදා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා අපට රාජ්‍ය අනුග්‍රහයත් ලැබිලා තියෙනවා. විහාරස්ථ දායක සභාව ඒ වගේම මේ විහාරස්ථානයේ සම්බන්ධ විශේෂ පින්වතුන් ආදී සෑම කෙනෙක්ම සම්බන්ධ වෙලා මේ කාර්ය පිළිබඳව ලොකු උනන්දුවකින් කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂ උත්සවයක් අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා මේ 28 වෙනිදා. ඉතින් ඒ සඳහා අපට ලොකු සහයෝගයක් ලැබෙනවා රජයෙනුත්, ඒ වගේම අප විහාරස්ථානයේ සම්බන්ධ දායක සභා, තරුණ සංවිධාන ආදී සියල්ලෙනුත්, ඒ වගේම පොදුවේ මහා සංඝරත්නය සලකේතු පිරිසක් ඊට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වෙන්නේ මේ කාර්යය අපිට එදිනට ඉතාම හොඳින් සිද්ධ කරලා විමරත්න හාමුදුරන් වහන්සේට ගෞරව දක්වන්න උන්වහන්සේ සිහිපත් කරන්න අපට පුළුවන්කම ලැබෙයි කියලා. අම්පාර ඓතිහාසික දීගවාපී මහා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර අඩි 50කට අධික උසක් දක්වා සෑයේ ප්‍රතිනිර්මාණ කටයුතු සිදු කර තිබෙනවා. අභාවයට පත්ව තිබූ ඓතිහාසික දීගවාපී මහා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ සමගින් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යචලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධයා මාධ්‍යචලයේ අත්වැල් පැනගත්තේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා වර්තමානයේ සිදු කෙරෙන මහානීය පුණ්‍ය කර්මයකට උර දෙමින්. ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන දීගවාපිය මහා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන් ශක්තිය සපයන්නේ දෙස් විදෙස් සුවහසක් පරිත්‍යාගශීලී සදහවත් බෞද්ධ ජනතාවයි. අඩි 50කට අධික උසක් දක්වා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු මෙවැනි විට සිදු කර ඇති අතර සැරදුන්ගේ ඉදිකිරීම කටයුතු සඳහා පරිත්‍යාගශීලී සදහවත් ජනතාව පරිත්‍යාග කළ ගඩොල් විවිධ ප්‍රමාණයන්ගෙන් සමන්විත වන බැවින් නිෂ්පාදනය කළ ගඩොල් ලබා ගැනීම නවතා තිබෙනවා. නමුත් සැරදුන්ගේ ඉදිරි ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ගඩොල් ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පරිත්‍යාගශීලී ඔබට මුදල් පරිත්‍යාග කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. ඒ අනුව ලංකා බැංකුවේ තැප්රෝබෙන් ශාකාවේ දිගවාපී අරුණ යන ගිරුමට මුදල් බැර කළ හැකි. ගිරුම් අංකය 86.86.4. මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 0774-14-3529 යන දුරකථන අංකය අමතා ව්‍යාපෘති භාර නිලධාරීතුමා සම්බන්ධ කරගත හැකි. ඒත් සමගින් නදර නියමිත සුසන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.